සුබ දැසනා හැමෝම සතුටින් ඉන්නවද? මේකේ අරමුණ තමයි අපි මේකට නමස්කාරය සහ ගෝලත්වය කියලා නම යෙදিলা තියෙනවා. දැන් සමහරක් වෙලාවට අපි එක් දින වැඩමුළුවකට යනවා නමස්කාරයේ වැඩමුළු අපි කරලා තියෙනවා. ඒ කියන්නේ නමස්කාරය විතරක් නැත්තම් ගෝලත්වය නම් ගෝලත්වය විතරක්. ඇයි මේ දෙකම ස්වාමින් වහන්සේට ඕනෙන එක දැනකට ගේන්න? මොකද උනාස දුන්න දර්ශනය සහ තේමාව තමයි ඔබ සැබෑ නමස්කාරේ කරුවෙක් වන්න ඔබ සැබෑ ගෝලෙක් විය යුතුයි. ඔබ සැබෑ ගෝලෙක් වෙන්න ඔබ සැබෑ නමස්කාර කරුවෙක් විය යුතුයි. අද දවසේ අපි මේ දේ ගැන තමයි බලන්න යන්නේ. අපි අකුල් සනාද දෙමින් ගානා කරමු. ස්වාමීන් වහන්සේගේ දොර තුර තුලින් ඇතුළු ප්‍රශංසා කරමින් සිටිමි. මෙය සමි ehi priti vin va santoshave priti gay mata santoshai mau kusaye indara matanu va yesu ipadunu da indara rakala දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න වෙලාවේ අපි එක දෙයක් කරන්න යනවා ප්‍රේමන්තේනි. දැන් අපි මෙතන නිකායන් සභාවන් විවිධ සභාවන් වල ඉන්න අපි මෙතන සහභාගී වෙලා ඉන්නවා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කවදාද උන්වහන්සේගේ මන ආලිය අපි ඔක්කොම එකක්. දැන් මෙතන ඔබ හැමෝගෙම නම් දන්නේ නැහැ. දැන් මෙතන ඔබ තෝරගන්න ඔබ නොදන්න කෙනෙක් ඔහුගේ ළඟට ඇගේ ළඟට ගිහිල්ලා ඔබගේ නම මොකක්ද මම කවුමයා මම මේ සභාවේ අඳුන ගන්න. ඊට පස්සේ ඔහුගේ හෝ ඇගේ අතින් අල්ලගෙන අපි අනගී අපේ දෙවිතුන් කියලා මේ ගායනා කරන්න යනවා. අපි කරමු මේ දේ. මං ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඔබ දන්නේ නැති කෙනෙක්, ඔබ දන්නේ නැති කෙනෙක් ගාවට යන්න. නමස්කාරය යනු සියලු දෙයට වඩා ඉහලින් දෙවියන් වහන්සේව අගය කිරීමයි. එතකොට අපි හැමෝම මේ නමස්කාරය කියන මාතෘකාවට එද්දී අපි හැමෝගෙම ජීවිතේ පසුබෑම් තියෙනවා. හරිද? අපි හැමෝගෙම ජීවිතේ පසුබෑම් තියෙනවා. අද දවසේ ඕනේ මේ පසුබෑම් අයින් කරලා අපේ ජීවිතේ නමස්කාරය කියන ඒ උත්තරීතර ස්ථානයට ඒ නමස්කාරය අරගෙන එන්න. ආමේ. එනවා දෙවියන් වහන්සේ කියනවා මට විතරක් නමස්කාර කරන්න. මට විතරක් සේවය කරන්න. ජේසුස් වහන්සේක මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේට විතරක් නමස්කාර කරන්න. දෙවියන් වහන්සේට විතරක් සේවය කරන්න. උන්වහන්සේකින් ඈත් උනායි වෙලේ ඒකට කියනවා ආත්මික මරණය. එතකොට එයාට උරුම වුණ ආත්මික මරණය සහ ශාරීරික මරණය. උන්වහන්සේ කියන්නේ කාපු ගමන් නැහිනවා කියලා. පාපයෙන් පස්සේ එතනදී පහර වැදුනේ නමස්කාරයට. නමස්කාරය කියන්නේ මනුෂ්‍යත්වයයි දේවත්වයයි එකතු වෙන තැන. අපගේ ප්‍රශංසාව ආලෝකයෙන් පිරීලා තියෙන්න ඕනේ. අන්ධකාරයත් එක්ක ප්‍රශංසා කරන්න බෑ. ස්වාමීන් වහන්සේගේ දොරටුව තුලින් ඇතුළු ප්‍රශංසා කරමින් සිටිමි. සංගීතයේ ඩයිනමික්ස් ආත්මෙන් පිරීම නොවේ. විශේෂයෙන් තරුණයෝ හොඳට අහගන්න. සංගීතයේ තියෙන ඩයිනමික්ස් ටෙක්නික්ස් කවුරුත් ශුද්ධාත්මෙන් පිරින එක නෙමෙයි. අපි වෙනස් වෙන්න ඕන අපේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් පැත්ත නෙමෙයි. අපේ PR සිස්ටම් එක නෙමෙයි ඊට වඩා වෙනස් වෙන අපේ ඇතුලේ සිස්ටම් එක. වෙනස ආදරය කරන හදවතක් වෙන්න. ඒක තමයි අපිට ඕනේ. එතනින් තමයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ.
දෙන ඔබට ස්තුති වේවා. ඔබට මහිමය වේවා යෙසුනි. හාලෙලූයා. එක් දෙයක්ම අසන්නම්, එක් දෙයක් කිල්ලන්නම්. ලැබුම් ගන්න ඔබේ පාමුලේ මුළු ජීවිතේ ඇති තුරා. Vive pritiya ekala ina hase suwaya mata naduna aadare sene hasamana buwa obagen samide kala vive pritiya pritiya ekala ina hase suwaya mata naduna obena me shuddai shuddai ati shuddai Obename shuddai, Hallelujah, Hallelujah. Jesus fazer name shuddai, Elohim name shuddai, Yahweh name shuddai, Hallelujah. Oh, ati shuddai. දෙනෙක් විශ්වාස කරනවාද? ඔබ ප්‍රකාශ කරපු දේ ඔබ අත්දකින්න යනවා. ඔබගේ ජීවිතේ, ඔබ ප්‍රකාශ කරපු අයගේ ජීවිතේ, හලෙලූයා. මේ නගරේ, ඔබ ඉන්න නගරේ, මේ දේශේ, අවසානයේ මේ ලෝකේ, හලෙලූයා. උන්වහන්සේ අපිව කැඳෙව්වේ සාක්ෂිකාරය වෙන්න. සාක්ෂිකාරය වෙන්න නමස්කාරයෙන් ඈත් වෙච්ච සෙනගට උන්වහන්සේ වෙතට එන්න, ආලෝකය වෙන්න, ලුණු වෙන්න. එකක් ජෙරුසලමේ, යුදයේ, සමාරියේ, ඊට පස්සේ ලෝකාන්තිමේතෙක්. ඔබ නවතින්නේ ඔබගේ පවුල තුළින්. ඒ ප්‍රේමය ගලන්න යනවා පවුල තුළින් සමාජයට, සභාවෙන්, ඔබේ නගරයට, නගරයෙන් මුළු දේශයට, දේශයෙන් මුළු ලෝකයට අපි ප්‍රකාශ කරනවා. මම ගොඩක් නමස්කාරයට ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම අද දවසේ නමස්කාරය ගැන නොදැන හිටපු ගොඩක් දේවල් අද දවසේ ඉගෙන ගන්න දෙවනාසේ අද දවසේ කරුණාව විශේෂයෙන් දෙවනාසට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ උන්වහන්සේ අපිට මේ ආකාරයෙන් ගත කරන් දීපු කරුණාව නිසා පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා දෙවනාසේට. අපිට අද මෙතන මේ නිවාඩු දවසේ අපිට ගෙදරටලා ඉන්න තිබ්බ සියලුම දේවල් අපි ඔක්කොම පැත්තකට දාලා දෙවියන් වහන්සේගේ නාමය උසස් කරන අපිට මෙතනට අපේ හිත එන්න, අපේ හිත හදපු එක ගැන උන්වහන්සේට මම ස්තුති කරනවා. පළමු කොට දෙවියන් වහන්සේ කැමැත්ත නිසා අද අපි ඔක්කොම මෙතන ඉන්නවා. ඒ නිසා මගේ හිතට ආවේ අපේ තුල අත්තිවාරමට ගල් එකතු වෙලා තමයි අත්තිවාරමක් ගොඩනැගෙන්නේ. ඒ වගේ අද අපිට අපේ මේ යන අපේ ජීවිත ගමනේ, දෙවියන් වහන්සේත් එක්ක ආත්මික ගමනේදී ස්වාමීන් වහන්සේ අත්තිවාරමට ගලක් එකතු කරා. ඒ නිසා මම අයියාගෙන් ඉල්ලනවා ඉස්සරහට මේ වගේ වැඩසටහන් දිගටම තියන්න, ඒ තියෙන ස්වාමීන් වහන්සේ මඟ පෙන්වී තියන්න, ඒලාටත් අපිට අමතක නොකර කතා කරන්න කියලා.